මෙරට COVID-19 වෛරස් ආසාදිතයන් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ කාලවකවානු සම්බන්ධයෙන්ද අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන අර ආසාදිතයන්ගේ සංඛ්‍යා පිළිබඳ අපිට විශ්වාසයක් නැත. අපිට බලන්නක් නැවෙයි. මුළු රටටම විශ්වාසයක් නැත. අපි උපකරා ආණ්ඩුවට දින කැත අදිසිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එලිදරව් නොකර වග බලා ගන්න ආණ්ඩුව. මේකයි රට ජනතා තේරුම් ගන්න ඕන. පොලිසිය අම්දා බුද්ධයන්සේ අදරිස් 5000 50000ක් ෆස් කන්ටැක්ට් අයව අඳුනා ගන්න තියෙනවා. නම් ගම් අඳුනා ගන්න තියෙනවා. එතකොට ඒ අයව රටට කියන්නේ. ඉන් පසුව අපි කියපු විදිහ විරුද්ධ කරමු රටම. අපිට තෝරන්නේ හැමදාම මොන කවකට ඉන්න ඕන කුණාවුත් නෑ. අපිට මේ කඩසාපුව වහකට ඉන්න ඕනාවකත් නැති වෙනට යන් අපි ප්‍රශ්නයක් නෑ. අපි මේ වෙලාවේ රජයට සම්පූර්ණ සහය දෙනවා වෛරසය මර්ධනය කරන්න. මේ උස්ම ගන්න කියලා කියන්නේ හරි සමහර තැන්වල කන්නත් නැහැ. දැන් 20 වෙනිදා පඩි ගෙවන්නට ඕනේ. ඒ ව්‍යාපාර අයිතිකාරයෝ බලනවා කොහොඳ මම මේක ගෙවන්නේ. සමහරට ආයට ආදායමක් ලැබිලා නැහැ. නමුත් සුඟක් තැන්වල බඩු ගන්නවත් බෑ. බඩු ගන්න තිබුණත් බඩු ගන්න සල්ලි නැහැ. ඔක තමයි ඇත්ත කතාව. මේ ඇඳිරිදී දැන් සුමාන 3-4ක් ලඟෙන් පටන් අරන් තියෙනවා. ඉතින් මේව ගැන කතා කරනවා නම් ඡන්දය ගැන හිතනවා නම් මං හිතන්නේ ඒක අසාධාරණයි. අපි මේ ප්‍රශ්නේ දෙන්නේ කොරෝනා වෛරසය. ජනතාවට මේ ප්‍රශ්නේ ලිහිල් වෙන්න පුළුවන් විදිහකට කටයුතු සම්පූර්ණයෙන් ගැලවෙන්න පුළුවන් විදිහකට කටයුතු කිරීමක් තමයි අවශ්‍ය වන්නේ. මේක දේශපාලන වාසිය ගන්න එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. යම් අය කුවක මට්ටමේ කියන මේකෙන් වෙන්නේ ආණ්ඩුවට ඒක වෙනවද නැද? ආණ්ඩුව නෙමෙයි මේ අතේ රටක් ගැන හිතන්න තියෙන්නේ. අහවල් රටේ ඡන්ද තිබ්බ නිසා අපේ රටේ ඡන්ද තියන්නත් අහවල් රටේ ඡන්ද නොති मर्दन दिखु विपक्ष जनाधिपति नीतिज्ञ आचार्य विजयदास राजपक्ष महता मेतिवर्ण कमीशन सभा वेत लिपियामुखरती එමගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවන ලද දිනේ සිට මාස 3ක කාල සීමාව නොඉක්මවන දිනයක කල්දමනු ලබන බැතිවරණ දිනය සඳහා නොකිරීම මගින් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීති මගින් ඊට පැවරී ඇති වගකීම පැහැරහැර ඇති බවයි. මෙම තීරණාත්මක මොහොතේදීද කොමිෂන් සභාව සිය වගකීම ඉටු කිරීම පැහැරහරිමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබුවොත් ඊට කොමිසම වගකිව යුතු බව විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් දියත් කෙරුණු මනුසත් දෙරණ මෙහෙයුමේ 23 වැනි දිනය අදයි. මනුසත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතය අදත් දිවයින පුරා යමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළා. දිවයින පුරා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ජනතාවට සරණක් වන්නට මනුසත් දෙරණ අදත් විහාරස්ථාන සහ දේවස්ථාන හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරනු ලැබුවා. ඒ අනුව ආහාර ද්‍රව්‍ය එම විහාරස්ථාන සහ දේවස්ථාන මගින් අපහසුතාවට පත්ව සිටින අපේම ජනතාවට ලබා දීමට නියමිතයි. विशेषवं
ආයතන සහ ඩයලොග් ආයතන වලට මේ කරන සත්ක්‍රියාවට මගේ ස්තුතිය මේ වගේම දිව්‍යනාංශික ආශිර්වාදයේ ඔබතුමාලාට ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අතර COVID-19 වෛරසයේ හේතුවෙන් පනව ඇති ඇඳිරි නීතිය හමුවේ අපහසුතාවයට පත්ව ඇති ජනතාව අතර බෙදා දීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මනුසත් දෙරණ වෙත ඖෂධ පරිත්‍යාගයක් සිදු කළා. ජනතාව පීඩනයට පත් වෙච්ච වෙලාවක මනුසත් දෙරණ ප්‍රජා සත්කාරය සෑමදාම මේ සඳහා දායක වන බව අපට පෙනෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තීරණය කරා පැසිඩෝල් පැක්ස් 1000ක් ප්‍රදානය කොට මේ සමග එකතු වෙන්න. මනුසත් දෙරණ ප්‍රජා සත්කාරය සඳහා දායක වීමට ලැබීම අප ලද වාසනාවක් කොට සලකනත් මෙම ක්‍රියාන්විතයට මනුසත් දෙරණ සමග ඩයලොග් සහන සේවාවද අත්වල් බැඳගෙන සිටිනවා. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය සිදු කරනු ලබන්නේ ඩයලොග් සමග එක්වයි. මේට අමතරව COVID-19 ආසාදිතෙන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වෛද්‍ය උපකරණ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළ අතර ඊට LOLC සමූහ ව්‍යාපාරයේද එක් වුණා. ඊයේ ඔවුන් සමග එක්ව ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මේ ආකාරයෙන්. LOLC සමගම දෙරණ මාධ්‍යාලයත් ඒකාබද්ධව රෝහලේ ප්‍රයෝජන සඳහා වන අත්‍යවශ්‍ය උපකරණ රාශියක් අප වෙත ප්‍රදානය කරනු ලැබුවා. මේ ප්‍රදානය පිළිබඳව එම ආයතන දෙකටම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. අපි විවිධාකාරයෙන් මේ COVID-19 වසංගත නිසා අපහසුතාවට පත් වූ ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධාකාරයෙන් පහසුකම් සපයීම සහ ඒ ආධාර කිරීම අද පැන්වල මේ විදිහට අපි මේ කටයුතු කරගෙන යනවා. LOLC සමගම සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල් වල පහසුකම් සපුරා ලීමට ඉදිරියේදීත් කටයුතු රුපියල් 5000 ජීවනාධාරයේ බෙදා දීමේ රාජකාරි වලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්ගත තීරණය අත්හිටු වීමට එම වෘත්තීය සංගමය මීට සුළු වේලාවකට පෙර තීරණය කර තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ කෝපිකඩේ ටෙලිනාට්‍යයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රීලාල් අබේකොන් මහතා මිරිගම මූලික රෝහලේදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. කලක් අසනීපව සිටි ඒ මහතා මිය යන විට 66 වන වියෙහි පසු වූ දෙදරුපියෙක්. ප්‍රවීණ වේදිකා සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී දයා තෙන්නකෝඩ් මහතාද අද පස්වරුවේ ජීවිතයෙන් සමුගත්තා. පිළිකා රෝගයකින් කලක සිට පීඩා විඳි ඒ මහතා මිය යන විට 78 වන වියෙහි පසු වුණා. 1969 වසරේදී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ දයා තෙන්නකෝඩ් මහතා රංගන ශිල්පිනී ග්‍රේස් තෙන්නකෝඩ් මහත්මියගේ ස්වාමි පුරුෂයාද වෙනවා. අහුංගල්ල කටුබිල ප්‍රදේශයේ කුරුදු සැකසු මධ්‍යස්ථානයක රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් කුරුදු තොගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා කන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. සැකකරු සොයා අහුංගල්ල පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරුවේ පැමිණියා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධයෙන් ලිපිකුණුවක් බාර දීම සඳහායි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශනීමාවට පත්වෙනවා. සුවදායී රාත්‍රියක්.